චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දිනෙකම සිත්නේ තසපුව ධර්ම දේශනාවත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා එකතු කරගන්න සූදානම් වෙන දවසක්. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය අංක 119 9 අබේරත්න මාවත මකුළුදුව පිළියන්දල පදිංචි නන්දා සමරසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස. පින්තුනි, අද දවසේ ධර්මානුශාසනාවෙන් අපි සාකච්ඡා කරන්නේ අපේ හිතේ තියෙන අකුසල ධර්මයන් රැසක් වන පංච නීවරණ ධර්ම යටපත් කරගන්නේ කොහොමද? මේ නීවරණ කියලා කියන්නේ තනිකරම අකුසල් ගොඩක්. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ නීවරණ කියන සංයුක්තේ අනීවරණ කියලා දේශනාවක් පෙන්නනවා. මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් කියන අකුසල රාශි කියලා සූත්‍රයක් තියෙනවා. එතනදිත් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් මේ පංච නීවරණ නිසා අඥාන කරන අඥානෙක් බවට පත් වෙලා යනවා. අචක්කු කරන ධම්මැස නැත්තර නැති වෙලා යනවා. ඒ වගේම ඒ කෙනාගේ හිතේ තියෙන දියුණුව නැති කරලා සිහිනුවන වහලා දාලා ඔහුගේ මතක ශක්තිය දුර්වල කරන දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ හඳුන්වනවා. පිංගතුනේ නීවරණ ධර්මයන් දිහා බලනකොට සමාධියකට පත්වෙච්ච නැති හැම කෙනෙක් තුළම හැම මොහොතකම පවතිනවා මේ පංච නීවරණ ධර්මය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ආදී මේ නීවරණ ධර්මයන් යම් වෙලාවක යටපත් වෙනවා නම් ඒ සමාධියක් තුළදී විතරයි. බලන්න, බුදුරජාණන් වහන්සේ වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා. වේදල්ල සූත්‍රයේ ප්‍රශ්නයක් හැටියට, වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්න උත්තර හැටියට රහතන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක්. මජ්ඣිම නිකාය චුල්ල වේදල්ල සූත්‍රයේ, ඒ වගේම මහා වේදල්ල සූත්‍රයේ හැටියට වේදල්ල මේ ධර්ම සාකච්ඡා හැටියට දේශනා සඳහන් වෙලා තියෙනවා. ඒ දේශනා අතර මහරහතන් වහන්සේලා මේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්නකොට අහනවා, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ නැති තැන පවතින්නේ මොනවද කියලා. අන්න එතකොට පිළිතුරක් හැටියට ඒ රහතන් වහන්සේලා පිළිතුරු දෙනවා, යම් තැනක කාමච්ඡන්දේ නැද්ද, ව්‍යාපාද නැද්ද, තීනමිද්ද නැද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වෙච්ච ඒව නැති තැනක් ඇද්ද, එතනත් අංග පහක් පහළ වෙනවා. ඒ තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. මේ ධානාංග මතුවෙච්ච තැනක් තුල පංච නීවරණ යටපත් වෙනවා කියලා පිළිතුරු දෙනවා. එහෙමනම් පින්වතුනි, යම් කිසි කෙනෙක් පළවෙනි ධානයේට වේවා, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන මේ රූපී ධානයන් වේවා, ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන, අරූප ධානයක් වේවා, යම් කිසි කෙනෙක් භාවනාවක් තුල මේ හිත දියුණු කරලා සමත භාවනාවක් තුලින් සමාධියකට ධානයකට සමවදීනවා කියන්නේ ඒ ධානයට සමවැදීන අවස්ථාව තුල පංච නීවරණයන් යටපත් වෙච්ච වෙලාවක්. පංච නීවරණයන් තමා තුල తాවකාලිකව සැඟවිලා ගිය තැන. අන්න ඒ නිසායි ධර්මයේ සඳහන් වෙන්නේ මේ පංච නීවරණ වලින් දුරු වෙලා සමාධියකට සමවැදිච්ච වෙලාවේ පාපී මාරයටවත් ඔහුව දකින්න බෑ කියනවා. මාරයාගේ ඇස්වලට වැලි ගහපු වෙලාවක් කියනවා ධානයකට සමවැදිච්ච වෙලාව. මාරයට නොපෙනෙන තැනක සැඟවිච්ච වෙලාවක් කියනවා යම් කිසි කෙනෙක් ධානයකට සමාධියකට සමවැදුනා නම්. එහෙමනම් අපිට පේනවා
යම් කිසි කෙනෙක් පංච නීවරණ තුළම වාසය කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙම මාරයාට ගොදුරක් වෙන්න පුළුවන් විවෘත්ත වෙලා මාරයා සමගම ඉන්න වෙලාව. ඒ වගේම මාරයාගේ ඇස්වලට පේන වෙලාවක් නීවරණවල ඉන්නවා කියන්නේ. ඒ නිසා පින්වතුනි මේ නීවරණ ධර්මයන් මේවා අකුසල්. ඒ නිසානේ පළවෙනි ධ්‍යානයේ විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨම ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. කාමයන්ගෙන් වෙන් වෙලා පංචකාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව අකුසලේහි ධම්මේහි මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ඇති පළවෙනි ධ්‍යානේ ලබනෝ. එහෙමනම් අකුසල ධර්ම කියලා කියන්නේ මේ පංච නීවරණයන්ගෙන් වෙන්වීම. දැන් පින්වතුනි අපි බලමු මේ පංච නීවරණ කියන්නේ මොනවද. ඔබ හොඳට ඔබේ හිත දිහා බැලුවොත් සාමාන්‍යයෙන් මේ බණහන වෙලාවට ඔබේ හිත දිහා බලාගෙන හිටියොත් කෙලෙස් නෑ වගේ තේරෙන්නත් පුළුවන්. මොකද මේ හිතේ තියෙන කෙලෙස් මේවා ආශ්‍රව ධර්ම හැටියට හැංගිලා තියෙන එක පාට පේන්නේ නෑ. හැබැයි ස්පර්ශයත් එක්ක අලු යට තියෙන ගිනි පොකුරු මතුවෙනවා වගේ මතුවෙලා එනවා. ඒ නිසා තමයි ඒවට ආශ්‍රව කියලා කියන්නේ. හැංගිලා තියෙන අනුසේ ධර්ම හැටියට මේ හිත ඇතුලේ සැංගිලා තියෙන මේ කෙලෙස් ස්පර්ශයත් එක්ක තමයි මතුවෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සැප සහිත විඳීමක් ඇති වෙනකොටම අර හිත ඇතුලේ හැංගිලා තියෙන රාගානුසේ මතුවෙලා එනවා. අලු යට තියෙන ගිනි පොකුරු මතුවෙනවා වගේ සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලා හිතේ රාගය බලවත් වෙලා සැප විඳීමත් එක්ක එකතු වෙනවා. ඒ වගේම දුක් විඳීමක් ආවොත් අපි අකමැති අමනාප අපි කැමති නැති දුක්සහගත ස්පර්ශයක් දුක් විඳීමක් Tamanṭa මේ ඇස කන නාසය දිවකය මනසෝස්සේ හිතට ඇතුල් වුණොත් ඒ වෙලාවේ හිත ඇතුලේ හැංගිලා තියෙන පටිගානුසය මතුවෙලා එනවා. ඒක හරියට අර අලු යට තියෙන ගිනි පොකුරු මතුවෙනවා වගේ කොහෙන් මතු වුණාද කියලා හොයන්න බෑ. හැබැයි අරමුණක් ආපු සැනින් පටිගානුසේ මතුවෙලා ඒ අපි අකමැති අමනාප ගැටෙන අරමුණත් එක්ක එකතු වෙලා හිතේ තරහව ද්වේෂයේ වෛරයේ මතුවෙලා එනවා. අනිත් හැම වෙලාවෙම දුක් සැප රහිත විඳීම තුළ අවිද්‍යා සහගත කෙනාට පවතින්නේ අවිජ්ජානුසයයි. ඒ නිසා පින්වතුනි මේ අනුසේ ධර්ම එක එක ස්වරූපයට මතුවෙලා කෙනෙක්ගේ ස්පර්ශේ වෙනස් වීමත් එක්ක විටින් විට රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය මේවා නීවරණ ධර්ම හැටියට එක එක ස්වරූපයට මතුවෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා යම් කිසි කෙනෙක් භාවනාවක් කරනවා කියලා කියන්නේ. පින්වතුනි ඔබ භාවනාවක යෙදෙනවා නම් ඔබ භාවනාවේදී මුලින්ම උත්සාහ කරන්නට ඕනේ මේ නීවරණ යටපත් කරගන්න. ඒක තමයි ඔබට තියෙන ප්‍රධානම සටන. ඔබ යම් කිසි භාවනා නිමිත්තකට හිත ගත්තා ඔබ බුද්ධානුස්සතිය සිහි කරන්න ගියත් ආනාපාන සතියට හුස්ම රැල්ල ගැන සිහි කරත් ඔබ මරණ සතිය සිහි කරත් එහෙම නැත්නම් වෙනත් අනුස්සති භාවනාවක් වැඩුවත් මොන භාවනාවක් ඔබ දියුණු කරත් ඔබට භාවනා කරන්න පටන් ගත්තාමයි තේරෙන්නේ මේ හිත මොන තරම්නම් අසංවරයිද, මේ හිත භාවනා අරමුණේ තියාගන්න කොච්චරනම් අමාරුද. හැම වෙලාවෙම හිත අරමුණක් අරමුණක් පාසා දුවනවා. දූරංගමං ඒක චරං, මේ හිතට දුර ඈත ගමන් තියෙනවා. මේ භාවනා කරන්න ඇස් පියාගත්තට ඒ සැනින් අතීත අරමුණු ඔස්සේ සමහර වෙලාවට අවුරුදු ගණන් පරණ දේවල් හිතට ගලාගෙන ගලාගෙන එනවා. සමහර වෙලාවට අනාගත අපේක්ෂා ඔස්සේ අතීතයේ ඔස්සේ හිත දුවනවා, අනාගතයේ ඔස්සේ හිත දුවනවා. ඊළඟට නොයෙක් රටවල් ගැන සිහි වෙන්න පුළුවන්. ජීවිතේට හිතපු නැති දැකපු නැතිව හිතට ගලාගෙන ඉන්න පුළුවන්. බියත් ඇති ගැනීම ඇති වෙන්න පුළුවන්. රාග සහිත නිමිති හිතට ඇති වෙන්න පුළුවන්. දේශ සහගත දේවල් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට හිත අරමුණෙන් අරමුණට දුවනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අපිට කියනවා අනේ හාමුදුරනේ භාවනා කරන්න පටන් ගත්තට අපේ හිත විසිරෙනවා. එක එක දේවල් මතක් වෙනවා. කොහොමද මේක නැති කරගන්නේ? ඇත්තෙන් මේක තමයි හිතේ ස්වභාවය. හිත විසිරෙනකොට විසිරෙන හිතේ ස්වභාවය හොඳට දකින්නට ඕනේ. ඒකමයි භාවනාවක් දියුණු කරගන්න උපකාර වෙන කාරණේ. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානාති. අන්න චිත්තානුපස්සනාව තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ හිත විසිරෙනවා නම් ඒ විසිරෙන හිතේ ස්වභාවය හොඳට දකින්න කියනවා.
විසිරෙන හිතට වහල් වෙලා විසිරෙන අරමුණෙන් අරමුණට හිත ගෙනියන එක නෙමෙයි භාවනාව දියුණු කරන කෙනාගේ ස්වභාවය. ඔහු විසිරෙන හිතට අනුව දුවන්නේ නැතුව ඒක තමන්ට බාධා කරන, භාවනාවට බාධා කරන හතුරෙක් හැටියට විසිරෙන හිත දිහා හොඳ සිහිනුවණින් බලාගෙන ඉන්නවා. ඒ බැලීම තුළම තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ ස්වභාවය මේක විසිරෙනවා. අන්න එහෙම තේරුම් ගත්ත කෙනාට තමයි විසිරෙන හිත ආපහු භාවනා නිමිත්තක් ඔස්සේ අර භාවනා අරමුණට ගෙනහලා ආයමත් තියාගෙන උත්සාහයෙන් වීරියෙන් භාවනා මානසිකාරය තුළ හිත දමනී කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි ඉස්සල්ලාම මේ නීවරණ ගැන ටිකෙන් ටික යම් සරල දැනුවත් කිරීමක් ඇති කරගමු. පළවෙනිම නීවරණේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියලා කියන්නේ අපේ ඇහැට ප්‍රිය මනාප අරමුණු දැක්කට පස්සේ ඒ ඇහැට පේන අරමුණ මනස අනුභව කරගන්න. ඒක මනසෙ තියෙනවා. අවුරුදු ගාණක් ගිහිල්ලා හරි ඒ ඇහැට දැකපු දේවල් නිතර නිතර සිහි වෙනවා. ඇස් පියාගෙන භාවනා කරන්න පටන් ගත්තත් ඒව මතක් වෙනවා. ඒ වගේ ප්‍රිය මනාප අරමුණු හිතට නිතර නිතර ගලාගෙන එනවා ඇහෙන් දැකපු රූප ඔස්සේ. ඊළඟට කනට ඇහිච්ච ප්‍රියමනාප ශබ්ද තියෙනවා. අපි ආශා කරන කටහඬවල්, ආශා කරන සින්දු වෙන්න පුළුවන්, අපි කැමති දේවල්, ඒ ඇහිච්ච හැම දෙයක්ම මනස අනුභව කරගන්නවා. ඒක මනසෙ තියෙනවා. ඒවා හිතට ගලාගෙන එනවා, ප්‍රියමනාප අරමුණු හැටියට හිතට ගලනවා. ඊළඟට නාසයට දැනිච්ච සුවඳ, අපි ආශා කරන දේවල්, ඒ සුගන්ධයන් ගැන ඒ මතකයේ හිතේ තියෙනවා. අපිට දැනෙන හැම දෙයක්ම නාසය ඔස්සේ මනස අනුභව කරගන්නවා. ඒ නිසා අපිට සිහි කර කර සිහි කර කර ඒවා මතක් කර කර අපි ඒ තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඊළඟට අපි කාපු බීපු දේවල්, අපි ආස කරපු දේවල්, රස වර්ග, ඒවා හැම වෙලාවෙම මතක් වෙන්නේ ඒ අපි කන බොනකොට දැනිච්ච රස මනස අනුභව කරගත්ත නිසා. ඒවා මනසේ තියෙනවා. ඊළඟට කයට දැනිච්ච පහස, මේ වගේ ස්පර්ශයක්, මේ වගේ පහසක්, සීතල වෙන්න පුළුවන්, රස්නෙ වෙන්න පුළුවන්, ගොරෝසු ගතිය වෙන්න පුළුවන්, සිනිඳු ගතිය වෙන්න පුළුවන්. කයට දැනෙච්ච මේ පහස මනස අනුභව කරගෙන මනසේ පවතිනෝ. පින්වතුනි, මනස කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියන. මේක බුද්ධ දේශනාවේ බොහොම ලස්සනට පෙන්නනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු බ්‍රාහ්මණේ උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද ඇහු. දැන් ඔන්න එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ. ඒ කියන්නේ ඇහැට ගෝචර වෙන්නේ වෙනම විෂයක්, රූප විතරයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. හයට ගෝචර වෙන්නේ පහස. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. ඇහෙන් රූප විතරයි. ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඇහැට ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ. ඇහෙන් රස බලන්නත් බැහැ. එතකොට කනට ඇහෙන්නේ ශබ්දය විතරයි. කනට රූප පේන්නේ නැහැ. එතකොට කනෙන් ආහාර ගන්න, රස විඳින්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති මේ පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාළ මනසයි. එහෙමනම් ඇහැ කියන්නේ මනස පිළිසරණ කරගෙන පවතින දෙයක්. කන කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. නාසය කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. දිව කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. කය කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. අන්න ඒ නිසා ඇහැ, කන, නාසය, දිව, කය ඔස්සේ මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන් ඔස්සේ ගත් අරමුණු හැම වෙලාවෙම මනසේ තැන්පත් වෙලා තියෙනවා. භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඉඳන් මේවා හිතට ගලනවා. අන්න ඒක තමයි කාමච්ඡන්දේ කියලා කියන්නේ. ඒවා හිතට වද දෙනවා. ප්‍රියමනාප අරමුණු තනියෙන් හිනා යන්නත් පුළුවන්. සමහරු ඉන්නවා භාවනා කරන්න ඇස් පියාගෙන භාවනාව ටික වෙලාවක් කරගෙන යනකොට එක පාරට හයියෙන් හිනා යන. ඒ මොකද භාවනා අරමුණ නිසා නෙමෙයි. භාවනා අරමුණට හිත ගත්තට සැනින් ප්‍රියමනාප අරමුණු තමන් සතුටු වෙන, ආසා කරන ප්‍රියමනාප දේවල් අර මනසේ තැම්පත් වෙච්ච අරමුණු ඒවා හිතට ගලනවා, ඒවා සිහි වෙනවා. ඒ නිසා ප්‍රියමනාප දේවල් හිත හිතා ඉන්න කැමති. ඒකට ධර්මයේ සඳහන් වෙනවා ප්‍රපංච ගොඩ නගනවා කියලා. කෙනෙක් තනියෙන් සිහින ලෝකවල ඉන්නවා. කෙනෙක් හිතන්න භාවනා කරන්න වාඩි වුණා, සමහර වෙලාවට හිතෙන් පටන් ගන්නවා ගයක් හදන්න.
තාම ඉඩමකුත් නෑ. නමුත් හිතෙන් ගේ හදනවා. එතකොට මේ හිතෙන් ෆවුන්ඩේෂන් දානවා, ගේ හදනවා, බොහොම ලස්සනට ගෙවල් හදනවා, ගෙට ගෙවිදිනවා. දැන් මෙහෙම සමහර වෙලාවට පැයක් භාවනා කරා නම් පැය අවසන් වෙනකම්ම ගේ හදලා ගෙට ගෙවිදිලා ඔක්කොම කරලා ඉවරයි. අන්තිමට භාවනාව ඉවර කරලා සාදු සාදු කියලා නැගිටිනකොට එකපාරට මතක් එන්නේ මොකද්ද මම මේ කරපු භාවනාව. භාවනාව තමයි ගේ හැදීම හිතේ. එතකොට මේ වගේ හිත නොඑක් අරමුණු ඔස්සේ සමහරලාට වාහනයක් ගන්න ආසයි. කරන්නේ බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කර කර යනකොට ඔන්න තමන් ආසා කරන වාහනයක් හිතට පේන. ඊට පස්සේ හිතෙන් වාහන ගන්නවා, වාහනේ නැගලා යනවා. ඊට පස්සේ මේ වාහනේ අරගෙන නෑදෑගේවල් වල යනවා. ඕක තමයි භාවනාව. එතකොට මේ වගේ තමන් භාවනා කරන්න වාඩි වුණාට හිත තමන් ප්‍රියමනාප ආස කරන කෙලෙස් සහිත අරමුණු ඔස්සේ හැම වෙලාවෙම දුවනවා. අන්න ඒක අපි භාවනා කරන කෙනා ඒ ස්වභාවය යටපත් කරන්න ඕන. අන්න ඒ ස්වභාවය භාවනාවට බාධා කරන නීවරණය. අන්න ඒ නිසා පින්වතුනි, ඒ ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දිවීම නිසා අපිට භාවනා මානසිකාරී හිත පවත්වන්න අමාරුයි. සමහර වෙලාවට ආනාපාන සතිය වඩන කෙනෙක් හුස්ම රැල්ල ගැන සිහි කරනවා. ආස්වාස ප්‍රස්වාස කියලා සිහි කරලා සුළු වෙලාවක් යනකොට නොයේක් දේවල් හිතට ගලනවා. හුස්ම වැටුණට හිත තියෙන්නේ හුස්ම රැල්ල තුල නෙමෙයි. අන්න ඒ නිසා පින්වතුනි, හිතට ගලන, හිතට නොයේක් වෙලාවට අරමුණු වෙන, තමන් ප්‍රියමනාප ආස කරපු ඒ සෑම දෙයක් ගැනම හිත යොමු කරන්නේ නැතුව හිතේ අරමුණු වලට ගියහම ඒකත් හඳුන ගන්න කියනවා. තමන් කෙලෙස් සහිත අරමුණකට හිත දුවනවා නම් මගේ හිත ප්‍රියමනාප අරමුණු ඔස්සේ දුවනවා කියලා චිත්තානුපස්සනාව තුල ඉන්න කෙනා, හිත ගැන සිහියෙන් ඉන්න කෙනා දැකලා හඳුනගෙන කාමච්ඡන්දය ඔස්සේ හිත යන්න ඉඩ නොදී ඒ නීවරණයන්ගේ ආදීනව සිහි කරලා ආයමත් භාවනා මානසිකාරයට හිත ගන්නට ඕන. අන්න ඒ නිසා භාවනාවට බාධා වෙන පළවෙනිම නීවරණේ තමයි කාමච්ඡන්දය. තමන් කැමති, ආසා කරන, ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දිවීම. ඊළඟ දෙවනි නීවරණේ තමයි ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ තරහ යනගත්. අර ඇහැට පේන ප්‍රියමනාප අරමුණු වගේම ඇහැට පේනවා තමන් අප්‍රිය, අමනාප කරන දේවල්, ඇහෙන් දැකපු දේවල් තියෙනවා. ඒවත් මනස අනුභව කරගෙන හිතේ තියෙනවා. ඊළඟට කනට ඇහිච්ච තමන් අප්‍රිය, අමනාප කරන දේවලුත් ඒවත් මනසේ තියෙනවා. අසවලා මට මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා, තමන්ට බැන්නානම්, නින්දා කරානම්, තමන්ව ගැරහැව්වනම්, කවුරු හරි ගැන තරහක්, ද්වේෂයක් හිතේ තියෙනවා, අසවලාමට මෙහෙම මෙහෙම කිව්වා. එතකොට කනට ඇහිච්ච දෙයක් ඔස්සේ අන්න මනස අනුභව කරගත්ත ද්වේෂ සහගත නිමිති තියෙනවා. ඊළඟට නාසයට දැනිච්ච තමන් අප්‍රිය, අමනාප කරන ගන්ධයක් ඔස්සේ තරහ යන්න පුළුවන් සමහර වෙලාවට ඒ ගැන සිහි වෙන. ඊළඟට තමන් කාපු බීපු දේවල් ගැන, තමන් අප්‍රිය, අමනාප කරන, තමන් අකමැති දෙයක් තමන්ට දිවට දැනුණනම් තමන්ට ඒක මතක් වෙන වාරයක් පාසා හිතට තරහ එනවා. ඊළඟට තමන්ට දැනෙච්ච පහස තුල, අපි ගමු කවුරු හරි අල්ලගෙන ගැහුවා කියලා, තමන්ට ගහලා තුවාල වෙනකන් අල්ලගෙන ගැහුවා. එතකොට මේක මතක් වෙනවා. දැන් කයට දැනෙච්ච පහසක්, දුක් සහගත පහස, මට මුන් ගැහුවා නේද කියලා භාවනා කරන්න වාඩි වුණා මතක් වෙන්නේ. එතකොට මේ වගේ කයට දැනෙච්ච අප්‍රිය, අමනාප, තමන් අකමැති අරමුණු තියෙනවා නම් ඒවත් ඇහැට පෙනිච්ච, කනට ඇහිච්ච, නාසයට දැනිච්ච, දිවට දැනිච්ච, කයට දැනිච්ච මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන් ඔස්සේ ගත්ත අපි අප්‍රිය, අමනාප කරන අරමුණුත් මනසේ තැම්පත් වෙලා තියෙනවා. එතකොට භාවනා කරන්න වාඩි වෙච්ච කෙනෙකුට ඇස් දෙක පියාගෙන ධර්ම මානසිකාරයකට හිත ගන්නකොට අර ප්‍රියමනාප දේවල් මතක් වෙනවා වගේම අර තරහකාරයෝ හිතට මතක් වෙන්නත් පුළුවන්. ඇස් දෙක පියාගෙන සියලු සත්‍යෝ සෝපත් වේවා කියලා මෛත්‍රී භාවනාව වැඩුවත් ඒ මෛත්‍රී කරගෙන යනකොට මතක් වෙනවා මේ මුන්නන් සෝපත් වෙන්න එපා. මෙවුන් මට මෙහෙම කරලා තිනා, මුන් මට මෙහෙම කරලා තිනා, ඕකුන්නම් සෝපත් වෙන්න ඕනේ. ඒ විදිහට අර හිත ඇතුලෙන් මතක් වෙනවා අන්න තමන්ට මෙහෙම කරා, මෙහෙම කරා. අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ, මගේ දේවල් පැහැරගත්තා, මට මෙහෙම කරා, මෙහෙම කරා, මාව පරාජය කරා. එතකොට ඒව තමයි හිතට ගලන්නේ. අන්න ඒ විදිහට තමන් අප්‍රිය, අමනාප දේවල් හිතට මතක් වෙනවා. තරහ යන සමහරු
ඇස් දෙක පියාගෙන භාවනා කරාට සමහර වෙලාවට පැයක් භාවනා කරනවා වගේ පේනවා. හොඳට ඉඳගෙන ඉන්නත් පුළුවන්. හැබැයි මේ පැයම හිත ඇතුලෙන් පුපුර පුපුර ද්වේෂෙන් වෛරෙන් මොකක් හරි තව කෙනෙක් විනාශ කරන්න පැයක් සැලසුම් ගැහුවා වෙන්නත් පුළුවන් ඇස් පියාගෙන. ඒ නිසා මේ විදිහට පින්වතුනි හිත ප්‍රියමනාප අරමුණු සීදුවලා රාගානුස්සයත් එක්ක හිත එකතු වෙලා කාමච්ඡන්දයට හිත වැටෙනවා වගේම භාවනා කරන්න පටන් ගත්ත වෙලාව ඉඳන් හිත තමන් අප්‍රිය අමනාප දේවල් හිතට ගලාගෙන ඇවිල්ලා අර පටිගානුස්සයත් එක්ක හිත එකතු වෙලා භාවනාව නෙමෙයි ව්‍යාපාද කියන නීවරණයට හිත වැටෙනවා. අන්න ඒ නිසා භාවනා කරන කෙනාට බාධා වෙන මූලිකම දේවල් තමයි කාමච්ඡන්දේ, ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දිවීම. දෙවනි නීවරණේ තමයි ව්‍යාපාද, තරහ යන දේවල් හිතට ගලාගෙන ඒම. මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේම ගත්ත තමන් අකමැති අමනාප කරන අරමුණු හිතට ගලාගෙන ඒම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ දෙකම සිහිනුවණින් දැකලා ඒ දෙක යටපත් කරගන්න පුළුවන් වුණත් ඊළඟට වර්තමානයේ භාවනා කරන අයට තියෙන තව ප්‍රධානම ඊළඟ ප්‍රශ්නේ තමයි තීන මිද්ද, නිදිමත, අලසකම, කම්මැලි ගතිය. ඒකට ධර්මයේ තවත් කියනවා බත්මත, ඈනුන් යාම, ඇඟමැලි කැඩීම. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ නොඑක් විදිහට පෙන්නනවා කෙනෙකුට ධර්මයේ දියුණු කරනකොට භාවනා කරනකොට මතුවෙන මේ ප්‍රශ්න. අපිට පේනවා අපි භාවනා වැඩසටහන් රට පුරා සිදු කරනවා. එතකොට බොහෝ වෙලාවට භාවනා කරන අය දිහා බලපුවාම භාවනාව දෙනකොට භාවනාව පටන් ගන්නකොට හොඳට වාඩි වෙනවා. හැබැයි අනේ ටික වෙලාවක් යනකොට එහෙම බෙල්ල කඩාගෙන වැටෙනවා සමහරු. සමහරු දන්නේම නැහැ කියලා පෙරනවා. එක්කෝ ස්පීන් එක වගේ එහාට මෙහාට පැද්දිලා ළඟ ඉන්න අයගේ ඇඟවල් වල වදිනවා. මෙහෙම වෙලා පැය භාගයක් හරි භාවනා කරලා තා දැන් අපි සාදුකාරයක් දෙමු කියපුවාම එක පාට ගැස්සිලා නැගිටිනවා. එතකොට පැය භාගයක් හරි විනාඩි 45ක් හරි මේ භාවනාවක් නෙමෙයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම හොඳ සමාධියෙන් හිටියයි කියලා. ඒ කිසි දෙයක් මතකත් නැහනේ. ඒ නිසා සමහරු මේ නින්දා සමාධියක් හැටියට හිතන අයත් ඉන්නවා. ඒ නිසා මේ විදිහට භාවනා කරන්න අවස්ථාව දීපු ගමන්ම නිදිමතට, අලසකමට, කම්මැලි ගතියට හිත වැටෙනවා නම් ඒක භාවනාවට තියෙන ප්‍රධානම බාධාව. මොකද වර්තමානයේ භාවනා කරන්නේ ඉඳගන්නෙම නින්දට ලෑස්ති වෙලාමයි, හේතුවක් දාගෙනම තමයි වාඩි වෙන්නේ. එතකොට තමන් නින්දට කය සූදානම් කරගෙනම වාඩි වුණාට පස්සේ එහෙමම නිදිමතට හිත වැටෙනවා. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට දීපු උපදේශ මාලාවක් තියෙන උන්වහන්සේ රහත් වෙන්න පෙර මුගලන් හාමුදුරුවන්ගේ ගිහි නම තමයි කෝලිත. උපතිස්ස කියන තරුණයා අස්සජී මහරහතන් වහන්සේගෙන් තමයි යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ කියන ගාථාවේ පද දෙක ඇහෙනකොටම උපතිස්ස සෝවාන් ඵලයට පත් වුණා. ඒ ගාථාවම මතක තියාගෙන දුවගෙන දුවගෙන ආව තමන්ගේ යාළුවා හොයාගෙන. කෝලිතට කියනවා යාළුව මට ධර්මය හම්බුණා. ඔබ හොඳට අහගන්න කියලා මේ ගාථාවම කීවා. ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා මේ ගාථාව කියනකොට පද හතර මහල අවසන් වෙනකොට කෝලිතස් සෝවාන් ඵලයට පත් වුණා. එතකොට මේ දෙන්නම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඉදා වේළුවනාරාමයේ පැමිණියේ සෝවාන් ඵලයට පත් වෙලා. බුදුරජාණන් වහන්සේ මේ අයට පැවිදි උපසම්පදාව ලබා දීලා බුද්ධ ශාසනයට ශ්‍රාවකයන් හැටියට ඇතුල් කරගත්තා. සාරිපුත්ත හාමුදුරුව පැවිදි වෙලා දවස් 7කට පස්සේ තමයි උතුම් අරහත්ත්වයට පත් වුණේ. මුගලන් හාමුදුරුවන්ට දින 12ක් ගත කරන්න සිද්ධ වුණා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙන්න. ඉතින් මුගලන් හාමුදුරුව ගිජ්ජකූට පර්වතයේ භාවනාව යෙදුණා පැවිදි වෙලා ඒ දින කීපය තුළ රහත් වීම පිණිස. බුදුරජාණන් වහන්සේ බැලුව දවසක් මුගලන් හාමුදුරුව ලොකු වීරියක් අරගෙන භාවනා කරන. බුදුරජාණන් වහන්සේ හිත යොමු කළා බැලුවා කො මේ මොග්ගල්ලාන දැන් මොන වගේද හිත වඩන්නේ. බලනකොට මුගලන් හාමුදුරුවන්ගේ භාවනාව උන්වහන්සේ අනේ නිදි කිරා වැටෙනවා. භාවනා කරනවා එහෙම නින්දට වැටෙන. බොහොම උත්සාහයක් ගන්නවා ආයෙමත් නින්දට වැටෙන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ හැකිලු අතක් දික්කලා වගේ, දික්කල හතක් හකුලනවා වගේ ඒ සැනින් ඒ තරම් වේගයෙන් බුදුරජාණන් වහන්සේ හිටි තැනින් අතුරුදහන් වෙලා මුගලන් හාමුදුරුවන් නිදි කිරා වැටෙමින් භාවනා කරන්න උත්සාහ ගත්ත තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා.
වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන මොකද ඔය? අනේ ස්වාමීනි, භාවනා මානසිකාරයට හිත ගන්නකොටම තීන මිද්දේ මතුවෙනවා, නිදිමත එනවා කිය. බුදුරජාණන් වහන්සේ උපක්‍රම ගණනාවක් කියනවා. මේක තියෙනවා අංගුත්තර නිකායේ පචලායන කියන සූත්‍ර දේශනාවේ තියෙනවා. ඊටාම ප්‍රායෝගික උපක්‍රම. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන යම් සංඥාවක් යම් භාවනාවක් මෙනෙහි කරනකොට නිදිමත එනවනම් නිතර නිතර නිදිමත මේනවනම් ඔබ ඒ සංඥාව මෙනෙහි නොකර වෙනත් භාවනාවක් වඩන්න කියලා. දැන් අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය කරනවා කියලා. ආනාපාන සතිය පටන් ගත්ත වෙලේ ඉඳන් හැමදාම නින්දටම වැටෙන. එතකොට ඒ භාවනාව ඔස්සේ නින්දට වැටෙනවනම් Taman නැවත නැවත කරත් නිදිමතටම එනවනම් ඔබට පුළුවන් විදර්ශනා වඩන් නුවණින් විමසන භාවනාවකට යන්න පුළුවන්. ඒකට හේතුව පින්වතුනි, දැන් අපි ආනාපාන සතිය කියන්නේ ඒකාරම්මණයි. එකම අරමුණක් දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. හුස්ම දිහා විතරයි. ආස්වාසයක් ප්‍රස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හුස්ම දිහාම බලාගෙන ඉන්නකොට එහෙම නින්දට වැටෙනවා දන්නේත් නැහැ. ඒ නිසා එක භාවනාවක් කරනකොට නිදිමතම මතුවෙනවා නම් ඔබට පුළුවන් විමසන දෙයක්, අපි ගමු ධාතු මනසිකාරය කියලා. එක්ක පිළිකුල් භාවනාව. දැන් ධාතු මනසිකාරය ගත්තාම එකක් දිහා බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. පඨවි ධාතුව ගැන විමසනවා. මේ කෙස් වල ස්වභාවය ගැන විමස 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 බලනවා. අන්න එතකොට අර තීන මිද්දේට හිත වැටෙන්නේ නැහැ. හිතට යම් වැඩක් තියෙනවා. කරන්න කාර්යයක් තියෙනවා. හිත විමසන්න ඕනේ අරමුණක් ඔස්සේ ඒක යථා ස්වභාවය දකින්න වෙහෙසෙනවා. ඒ නිසා පඨවි ධාතුවේ යථා ස්වභාවය දකින්න මේ කෙස් දිරලා පොළොවට පස් වෙලා යන හැටි පඨවි ධාතු වශයෙන් විමස විමස බලනවා ධාතු මනසිකාරේ. ඊළඟට රෝම කූප දිහා බලනවා. නියපොතු දිහා බලනවා. දත් දිහා බලනවා. හම දිහා බලනවා. මස් මේ විදිහට කේසා ලෝමා නඛා දන්තා තචෝ මේ විදිහට විමස 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 හැම වෙලාවෙම විමසනවා. විමස විමස හොයනවා බලනවා. අන්න එහෙම බලනකොට අර ඒකාරම්මන එකම අරමුණක් තුල නින්දට වැටෙනවා නම් ඔහු කරන්නට ඕනේ ඒ අරමුණ වෙනස් කරලා වෙන භාවනාවක් ඔස්සේ හිත වඩන්න ඕනේ. අන්න ඒක තමයි අලෙවිනිම උපක්‍රමය. පුත්‍රජානන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබ යම් භාවනාවක් කරනකොට නිදිමත එනවා නම් ඒ භාවනාව නිතර නිතර සිහි කරනකොට තීන මිද්දේටම හිත වැටෙනවා නම් ඔබ ඒ භාවනා මානසිකාරය වෙනස් කරලා වෙන භාවනාවක් කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන දැන් ඔබ භාවනාව වෙනස් කරත් නිදිමතම එනවනම් තීන මිද්දේම මතුවෙනවනම් ඔබ සජ්ජායනා කර කර ධර්මයේ නුවණින් විමසන්න කි. ඒ කියන්නේ ධර්මයේ අපි ගමු ඔබ හොඳට ඇස් පියාගෙන සිහි කරනකොට නිදිමත එනවා. ඒක වළක්වන්නම බැයි නම් සජ්ජායනා කරන්න හඬ නගා කියමින් ධර්මයේ නුවණින් හිතන්න කියනවා. බලන්න දරුවන් පාඩම් කරනකොට අම්මලා කියන්නේ නැද්ද? ඔය පොත දිහා බලාගෙන ඉන්නේ නැතුව ඔක හයියෙන් කියන්න ඔය නිදිමත එන්නේ ඕකයි කියලා කියනවා. අන්න ඒ නිසා කෙනෙක් එහෙම යමක් දිහා කල්පනා කරනකොට විමසනකොට නින්දට හිත වැටෙනවා නම් හඬ නගා සජ්ජායනා කරන්න කියලා. මේ කෙස් හේතු නිසා හටගත් දෙයක්. මේක පඨවි ධාතුව දිරනවා, පස් වෙලා යනවා. කාලයක් යනකොට දිරලා දිරලා පොළොවට පස් වෙලා යනවා. ඊළඟට රෝම කූප කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක්. මේවා ගැලවිලා පොළොවට වැටුණාට පස්සේ දිර දිරා ගිහිලා පස් වෙනවා. ඒ විදිහට මේක හයියෙන් කිය කියා හරි විමසනවා. අන්න නිදිමත නැති කරගන්න තියෙන දෙවනි උපක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාලා හඬ නගා සජ්ජායනා කරමින් විමසන්න. ඔන්න දෙවනි උපක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන දැන් ඔය උපක්‍රමයේ යොදන කොටත් නිදිමතයි. හයියෙන් කියමින් භාවනා කරන කොටත් නින්දට හිත වැටෙනවා. එතකොට මොග්ගල්ලාන ඔබ අත් දෙකෙන් කම්පිති පිරිමදින්න කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රායෝගික උපක්‍රමයක්. දැන් බලන්න නිදිමත එනකොට අපි මේ ඇස් පොඩි කරගන්න කම්පිති අතුල්ල ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා අල්ලෙන් කම්පිති ටිකක් රත් වෙන අතුල්ලන්න කියන. එතකොට අර නිදිමත පහ වෙලා යනවා. ආයිමත් ඒ ස්නායු නින්දට හිත වැටෙන ස්නායු තෙරපීමක් සිද්ධ වෙලා ආයිමත් ලී ගලන්න පටන් ගන්නවා. එතකොට ඒ තුල යම් කිසි අර නිදිමත නැති වෙලා යන උත්තේජනයක් ඇති වෙනවා. ඒ නිසා ඇස් පොඩි කරගන්නවා, අපි මූණ ටිකක් අල්ලෙන් පිරිමදිනවා, කම්පිති පිරිමදිනවා. මේ වගේ කම්පිති අල්ලෙන් හොඳට ටිකක් පිරිමැදලා ආයිමත් භාවනා කරන්න කියනවා. අන්න බුදුරජාන් වහන්සේගේ තුන්වෙනි උපක්‍රමය.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන දැන් ඔබ ඒ විදිහට කම්පෙති පිරිමැදලා ආයමත් භාවනා කරගෙන යනවා. එහෙම භාවනා කරගෙන යනකොට මෙන්න ආයමත් නිදිමත එනවා. දැන් ඒ වැඩේ හරියන්නේත් නැහැ. ටික වෙලාවකින් ආයෙත් නිින්දට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මොග්ගල්ලාන හොඳ සිහිනුවණින් නැගිටින්න කියලා. නැගිටලා ඔබ එළියට ගිහිල්ලා මුහුණ අතපය සිසිල් ජලයෙන් හෝදගන්න කියලා. මුහුණ අතපය හෝදගන්න කියලා. ඒ හෝදගෙන ඇවිල්ලා ටික වෙලාවක් අහසේ තාරකා දිහා හොඳ සම්පජන්ණින් වටපිට බලන්න කියන අහස දිහා. එහෙම කරලා ඇවිල්ලා ආයමත් භාවනාවට වාඩි වෙන්න කියනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් ප්‍රායෝගික උපක්‍රම අපිට පෙන්වනවා නිදිමත නැති කරගන්න. බලන්න ඔබ මතක තියාගන්න පළවෙනි උපක්‍රමයේ තමයි යම් භාවනාවක් මෙනෙහි කරනකොට නිදිමත එනවා නම් ඒ භාවනා මානසිකාරය වෙනස් කරලා වෙන භාවනාවක් කරන්න. ඔන්න පළවෙනි උපක්‍රමය. එහෙම කරගෙන යනකොටත් නිදිමත එනවා නම් හඬ නගා සජ්ජායනා කරමින් විමසන්න කියව. එහෙම කරනකොටත් නිදිමත එනවා නම් අල්ලින් කම්පෙති මූණ ටිකක් හත් වෙන්න පිරිමැද ගන්න කියව. එහෙම භාවනා කරනකොටත් නිදිමත එනවා නම් හොඳ සිහිනුවණින් නැගිටින්න. බලන්න එතන නිකන් නැගිටලා එළියට යන්න කියන්නේ සිහිනුවණින් නැගිටලා හොඳ සම්පජන්ණයෙන් ඉරියව්වට හිත යොමු කරගෙන එළියට ගිහිල්ලා මුහුණ අතපය හෝදගෙන වටපිට අහස දිහා මේ තාරකා දිහා වටපිට බලන්න කියන සිහිනුවණින් කෙලෙස් හිතට ඇතුල් වෙන්න ඉඩ නොදී හොඳ සම්පජන්ණයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා හුලම් වදින්න වටපිට බලලා අහස දිහා බලලා එතකොට අර හිත නොයෙක් අරමුණු වලට ටිකක් වෙනස්ව යනකොට අර නිදිමත සහිත අරමුණ පහ වෙලා යනවා. ඒ උපක්‍රමයේ යොදලා බුදුරජාණන් වහන්සේ වදාලා ඇවිල්ලා ආයමත් භාවනා කරා. දැන් ඇවිල්ලා ආයි භාවනා කරගෙන කරගෙන යනකොට මෙන්න ආයෙත් නිින්ද එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන එතකොට ඔබ දිවා සංඥාවත් ආලෝක සංඥාවත් සිහි කරන්න කියනවා. පින්වතුනි ධර්මයේ උගන්වනවා භාවනා වඩන කෙනෙකුට හිත නිින්දට වැටෙනවා නම් දිවා සංඥාවයි ආලෝක සංඥාවයි කියලා සංඥා දෙකක් හිතේ පුරුදු කරගන්න කියනවා. දිවා සංඥාව වඩන හැටි ධර්මයේ තියෙනවා. දවල් කාලේ තියෙන ආලෝකයේ දිහා බලලා ඒ ආලෝකයේ හොඳට හිතට අරගෙන ඇස් පියාගෙන හිත ඇතුලින් ඒ ආලෝකයේ මෙනෙහි කරනවා. ඒක එහෙමම අමතක වෙනවනම් ආයි ආලෝකයේ දිහා බලනවා. බලලා ආලෝකයේ ස්වභාවය හිතේ පිහිටවාගෙන ආයෙමත් ඇස් පියාගෙන හිතට ආලෝකයේ මෙනෙහි කරනවා. එහෙම නැවත නැවතත් දවල් කාලේ ආලෝකයේ තියෙනකොට තියෙන මේ ප්‍රභාස්වර ස්වභාවය ඇස් පියාගත්තට පස්සෙත් හිත ඇතුලෙන් ආලෝකයක් හැටියට පේන මට්ටමට සංඥාවක් හැටියට ඒක වඩන්න කියනවා. ඒකට කියනවා ආලෝක සංඥාව වඩනවා. ඊළඟට දිවා සංඥාව වඩනවා. ආලෝක සංඥාවෙදි කරන්නේ පහන් එළියක් හරි එක්කෝ ලයිට් එකක එළියක් හරි යම් ආලෝකයක් ප්‍රභාස්වර එළියක් සිහි කරලා ඇස් පියාගෙන ඒ ආලෝකයේම මෙනෙහි කරලා හිත ඇතුලෙන් ආලෝකේ අරමුණු කරගන්න. දැන් කෙනෙක් ඇස් පියාගත්තට පස්සේ දැන් ඔබ හිතන්න ඔබ ඇස් වහගත්තට පස්සේ ඔබට තියෙන අඳුරක්. ඒ අඳුර ස්වභාවය තුල ධර්මයේ මෙනෙහි කරනකොට එහෙම නිදිමත එනවා නම් අර දිවා සංඥාවත් ආලෝක සංඥාවත් තුල හිතට පුරුදු කරගත්ත එළිය හිත ඇතුලෙන් ආයම සිහි කරලා හිත එළිය වෙලා වගේ අරමුණ සිහි වෙනකොට නිදිමත පහ වෙලා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ උපක්‍රමයේ හැටියට පෙන්නු. දැන් එහෙම දිවා සංඥාවයි ආලෝක සංඥාවයි සිහි කරලා භාවනා කරගෙන යනකොට මෙන්න ආයමත් නිින්දට වැටෙනු. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන එහෙම කරනකොට ආයෙත් නිින්දට වැටෙනවා නම් මොග්ගල්ලාන ඔබ හොඳ සිහිනුවණින් නැගිටලා සක්මණේම භාවනා කරන්න කිව්වා. ඉඳගෙන භාවනා කරන්න එපා කිව්වා. ඒතකොට දැන් බලන්න සක්මනට යොමු වෙන්නෙත් උපක්‍රම ගණනාවක් යොදලා බැරිම තැන තමයි සක්මනට යොමු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔබ සක්මන් කරමින් භාවනා වඩන්න. සක්මන් කරමින් ධර්මයේ සිහි කරා. නිදිමතම එනවා නම් ඉඳගත්තාම සක්මන් කරමින් භාවනා කරන්න කියලා. දැන් මෙන්න සක්මන් කරමින් භාවනා කරනකොට නිදිමතයි. නිකන් සක්මනේත් විසි වෙලා යනවා නින්දේ. සක්මන් කරනකොටත් බැලන්ස් නැහැ. නිදිමතටම හිතේනවා. මත් වෙලා වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන සක්මන් කරනකොටත් නිදිමතම මතු වෙනවා නම් අන්න ඒ වෙලාවට හොඳ සිහිනුවණින් සිංහසෙයියාවේ නැගිටින වෙලාව සිහි කරලා ටික වෙලාවක් නිදා ගන්න කියෝ. අන්න බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ට දීපු උපදෙස්. ඒ උපදේශය දීලා බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන නිදිමතේ සැපේට ඇලෙන්න එපා කියන මිද්ද සුඛ. නිදිමත තුල සැපයක් තියෙනවා.
ඒකට ඇලෙන්න එපා කියන. ඒකට ඇලුනට පස්සේ නැකිටින්න හිතෙන්නේ නැහැ. දේ පෙරලි පෙරලි ඔහේ ඉන්නවා. තව ටිකක් ඉන්නවා. තව ටිකක් ඉන්නවා. පස්සේ නැකිටිනවා කී කී අර නිදිමතේ සැපේට ඇලුනට පස්සේ ඒ තුල ඒක සැපයක් හැටියට දැක්කට පස්සේ තීන මිද්දේට හිත ඉඩ දෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා කම්මැලික මේ සැපේට ඇලෙන්නත් එපා කියන. ඊළඟට ස්පර්ශ සැපේට ඇලෙන්නත් එපා. න පස්ස සුඛ ස්පර්ශ තුල සැපයක් තියෙන හොඳට හාන්සි විලා ඉන්නකොට සැපසහගත ස්පර්ශයක් තුල හේම නිින්ද යනවා. ඒ නිසා ඒ ස්පර්ශයක් තුල යම් සැපයක් දැනෙනවා නම් ඒකට ඇලෙන්නත් එපා. කම්මැලික මේ සැපේට ඇලෙන්නත් එපා කිය. කම්මැලිකම වැඩි වුණාමත් ඒ උන්දි වෙලා ඇකිලිලා ඔළුවේ ඉඳන් පොරවගෙන හැම වෙලාවෙම උත්සාහ ගන්න නිදා ගන්නම. ඒ නිසා ඒ නිින්දට වැටෙන ඒ දේවල් වලට ඇලෙන්න එපා. පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් තීන මිද්දේ යටපත් කරගෙන ධර්මයේම දියුණු කරගන්න භාවනා මානසිකාරයේම යෙදෙන්න උත්සාහ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ට පචලායන සූත්‍රයේදී අංගුත්තර නිකායේ චතුත්ත නිපාතයේ ආයති දේශනාව. උන්වහන්සේ තීන මිද්දේ නැති කරගන්න උපදේශ මාලාවක් දුන්නා. එහෙමනම් පින්වතුනි ඔබත් භාවනා කරන්න උත්සාහ ගන්නකොට මේවා ඔබට ප්‍රායෝගිකව මතුවෙනවා. භාවනා කරන කෙනෙක් නම් ඔබ දන්නවා ඔබ මොන තරම් නීවරණ වලින් පීඩා විඳිනවද. භාවනා මානසිකාරයේට හිත යොමු කරනකොටම කාම ඡන්දිය ඔස්සේ හිත දුවනවා. එහෙම නැත්නම් ව්‍යාපාදිය ඔස්සේ හිත දුවන්න පුළුවන්. එහෙමත් නැත්නම් තීන මිද්දේට නිදිමත අලසකම කම්මැලි ගතිය බලන්න සමහරුන්ට භාවනා කරන්න හිතනවා. මං කොහොම හරි භාවනා කරලා නිවන් දකින්නවා කියලා වැඩි පටන් ගන්න. හැබැයි ටික වෙලාවක් යනකොට හිතනවා නේ බෑ කම්මැලි හිත කරනවා. දැන් හෙට ආවට පස්සේ හිතනම බෑ අද නම් බෑ අද ටිකක් වැඩ වැඩි අද නිකන් වැස්ස වගේ සීතලයි කම්මැලි හෙට කරනවා. දැන් මේක බාලගිරි දෝෂයක් වගේ අද නොවේ හෙට අද නොවේ හෙට කිය කිය භාවනාව පස්සට දදා පස්සට දදා බොහෝ වෙලාවට ධර්මයේ දියුණු කරගන්න තියෙන හිත කුසීතකමට ලක් වෙනවා. මේ කුසීතකම කියන්නේ තීන මිද්දේ මංගය. ඒ නිසා නිදිමත අලසකම කම්මැලි ගතිය කුසීතකම බත්මත ඈනුන් යාම ඇඟමැලි කැඩීම මේ සියල්ල නිසා භාවනා මානසිකාරයට හිත ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන තීන මිද්දේ කියන්නේ උත්සාහයෙන් වීරියෙන් යටපත් කරලා ප්‍රහාණය කළ යුතු ඒක අකුසල ධර්මයක්. හිත ධර්ම මානසිකාරයට ගන්න බැරි භාවනාවට බාධා කරන අකුසලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භාවනාවට බාධා වෙන හතරවෙනි නීවරණේ තමයි උද්දච්ච කුක්කුච්ච. ඒක එකක් හැටියට විස්තර කරාට දෙකක් හැටියට බෙදලා ගන්නත් පුළුවන්. උද්දච්ච කියන්නේ හිතේ විසිරීම. කුක්කුච්ච කියන්නේ පසුතැවීම. විසිරෙනකොට තමයි පසුතැවෙන්න පටන් ගන්න. දැන් අපි හිතමු කෙනෙක් භාවනා කරන්න ලොකු ආසාවකින් ඉඳ ගන්න. හැබැයි භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් හිත අරමුණු ඔස්සේ විසිරෙනවා. එක එක දේවල් මතක් වෙනවා. කිසිම හිතට වැඩකට නැති සමහර ලාට තමන්ටම ලැජ්ජා හිතෙන නොයේක් භාවනාවට අදාළ නැති නොයේක් දේවල් හිතට ගලාගෙන එනවා. ඒවා හිතට නිතර නිතර මතුවෙනකොට විහිංසා විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක හිතට ගලනවා විතර්ක හැටිය. එහෙම හිත විසිරෙනකොට භාවනාවට ආස කරපු කෙනාට පසුතැවීමක් ඇති වෙනවා. අනේ ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මේ භාවනාව කරගන්න බැරි? මගේ හිත විසිරෙනවා නේද? මොකද්ද මම මේ කරපු පව? මේක මගේ අකුසලයක්ද? මට පින මදිද? ඔය වගේ නොයේක් දේවල් ඔස්සේ හිත තව තවත් විසිරෙනවා. ඒ නිසා පින්වතුනි උද්දච්චයත් එක්ක හිතේ විසිරීමත් එක්ක කුක්කුච්ච කියන පසුතැවීම ඇති වෙනකොට වෙන්නේ පසුතැවෙන්න පසුතැවෙන්න හිත තව තවත් විසිරෙන්න ගන්නවා. අන්න ඒ නිසා භාවනා වඩන කෙනා මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණේ හිතේ විසිරීම යටපත් කරගන්න නම් පළවෙනිම දේ තමයි විසිරෙන හිත විසිරෙනවා කියලා දැනගන්න ඕනේ. විකිත්තං වා චිත්තං විකිච්ඡං චිත්තංති පජානාති. රාග සහිත හිතක් ආව රාගං වා චිත්තං රාගං චිත්තංති පජානාති. ද්වේෂ සහිත හිතක් ආවත් මගේ හිත ද්වේෂයෙන් යට වුණා. තීන මිද්‍යාවත් ඒ හිතේ ස්වභාවය දැකීමම චිත්තානුපස්සනාවේ කොටස. ඒ නිසා හිත විසිරෙනකොට විසිරෙනවා කියලා දකින්න කිනා හොඳ සිහිනුවණින් විසිරෙන හිත දිහා දකින්න පුරුදු වුණොත් ඔහුට පුළුවන් පසුතැවෙන්නේ නැතුව හිතේ ස්වභාවයයි මේක කියලා තේරුම් අරගෙන ධර්ම මානසිකාරයට උත්සාහයෙන් වීර්යයෙන් යුක්තව හිත ආපහු නගා සිටව ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් හිත විසිරෙන්න විසිරෙන්න පසුතැවෙන්න ගත්තොත් මොකද්ද මම මේ කරපු අකුසලේ? මට පින මදිද? මට හේතුක ප්‍රතිසන්දියක් නැද්ද? ඔය වගේ රටේ නැති ඒවා හිතන
හිතලා 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 තව තවත් තව තවත් හිත විසිරෙන්න ගන්නවා. ඊට පස්සේ භාවනාවට හිත වැටෙන්නේ නැතු යන. ඒ නිසා පින්වතුනි, භාවනා කරන කෙනෙකුට ඔන්නෝව බාධා හැටියට පවතින පස්වෙනි නීවරණේ තමයි විචිකිච්ඡාව, සැකේ. බුද්ධාදී අටතැන් ගැනම සැකේ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේවත් සැක හිතෙන්න පුළුවන් භාවනා කරන්න වාඩි වෙච්ච කෙනෙකුට. මේක හරිද දන්නේත් නෑ, මේ භාවනා කරලා පිස්සු හැදෙයිද දන්නේත් නෑ, මේක මේ ආනන්ද හාමුදුරුවන්ට වැරදුනාද දන්නේත් නෑ, හරියට ආනන්ද හාමුදුරු මතක තියාගෙන ආවද දන්නේත් නෑ. ඔවත් හිතෙනවා. බුදුරජාණන් වහන්සේ ඉතින් ඔක හරියට ධර්මයේ කිව්වත් රහතන් වහන්සේලා නෙවෙයි මතක තියාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ওই පොත්වල තියෙන ඒවා හරිද කවුද දන්නේ? මේ භාවනාවල් කරලා පිස්සු හැදෙයිද කවුද දන්නේ? ඔය වගේ රටේ නැතිව හිතර බුදුහාමුදුරන්වත් හැකයි, ධර්මයක් හැකයි, ශ්‍රාවක සංඝයාවක් හැකයි, අතීතයේ ගැනත් හැකයි, අනාගතයේ ගැනත් හැකයි. ඔය සැකය නිසාම මොකද වෙන්නේ? තමන් ගැනත් හැකයි, තමන්ගේ හිත වැඩින ආකාරය ගැනත් හැකයි, භාවනාවක් හැකයි, භාවනාව දෙන අයත් හැකයි. මේ සැකයම මතුවෙන්න මතුවෙන්න හිත තව තවත් උද්දච්ච කුක්කුච්චේටම යනවා. ඒ නිසා පින්වතුනි, මේ නීවරණ එකින් එක එකින් එක බැඳිලා තියෙන. සමහර වෙලාවට කාමච්ඡන්දයේ හිතට බලවත් වෙනකොටත් හිත විසිරෙන්න පටන් ගන්නවා, සැකයට යනවා, ඒ තුල නිදිමතටම වැටෙනවා. ව්‍යාපාදයේ බලවත් වෙනකොටත් හිත විසිරෙනවා, උද්දච්ච කුක්කුච්චේට වැටෙනවා, ඒ තුල සැකියත් ඇති වෙනවා. එතකොට මේවා එකින් එකට බැඳී පවතින නීවරණ පහ. මෙන්න මේ පංච නීවරණ යම් හිතක යටපත් වෙලා නම් අන්න ඒ තුලින්ම තමයි සමාධියක් ඇති වෙන්නේ. යම් හිතක මේ පංච නීවරණ යටපත් වෙලා නම් ඒ තුලින්ම තමයි හිත සමාධියකට ඇති වෙන්නේ. ඒ නිසායි ධර්මයේ සමාධිය විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන්වෙච්ච තැන. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි, අකුසල ධර්මයන්ගෙන් හිත වෙන්වෙච්ච මෙලාව. සවිතක්කං සවිචාරං, විතක්ක විචාර සහිත. විතක්ක විචාර කියන්නේ භාවනා අරමුණ මොකක් හෝ, ආනාපාන සතිය හෝ, බුද්ධානුස්සතිය හෝ, තමන් කරන ඕනෑම භාවනා අරමුණක් තුළ විතක්ක කියන්නේ ඒ භාවනා අරමුණ හිතනවා. විචාර කියන්නේ නැවත නැවතත් අරමුණේම හිත පවත්තමින් ඒක සිහි කරනවා. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨම ධානං උපසම්පජ්ජ විවරති. චිත්ත විවේකයෙන් යුක්තව හටගත් මානසික ප්‍රීතියක් තියෙන පංච නීවරණ යටපත් වීම තුළ හිතේ ඇතිවෙච්ච නිරාමිස සතුටක් තියෙනවා. ඒක කෙලෙස් සහිත එකක් නෙමෙයි, නිරාමිස සතුටක්. ඊළඟට ඒ සැපේ නිසා ඇතිවෙච්ච සුඛයක්. සුඛ කියන්නේ කායික සැහැල්ලු භාවයක් තියෙනවා. ඒත් එක්ක භාවනා මානසිකාරය තුළ හිත පවත්වන ඒකාග්‍රතාවයක් තියෙනවා. මෙන්න මේ අංග පවතින ධ්‍යානයකට හිතපත් වුණා නම් අන්නේ වෙලාවේ අර නීවරණ යටපත් වෙච්ච වෙලාව. පින්වතුනි, මේ නීවරණ කියන ඒවා හිතට ගලාගෙන එනවා සමහර වෙලාවට වංචනික ධර්ම හැටියට. හොයන්න බෑ. දැන් අපි මේව කටපාඩම් කරලා තියාගත් ආකාමච්ඡන්දේ කියන්නේ ප්‍රියමනාප අරමුණු සිහිවීම විතරයි. ව්‍යාපාදේ කියන්නේ මේ තරහ යන එකක් මතක් වුණොත් ඒක තමයි ව්‍යාපාද. ඊළඟට නිදිමත එනවා නම් අන්න තීනමිද. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළා හිත විසිරුණා නම් ඔන්න පසුතැවෙනවා නම් ඒක තමයි උද්දච්ච කුක්කුච්ච. තුනුරුවන් ගැන හරි එහෙම සැකයක් එනවා නම් ඔන්න විචිකිච්ඡා. අපි ඔය ටික විතරක් අපි කටපාඩමින් හිතාගෙන අපි භාවනා කරන. අපි වංචනික ධර්ම ගැන කිසිම දැනුමක් නැහැ. පින්වතුනි, වංචනික ධර්ම කියලා කියන්නේ නොයෙක් වේසෙන් නොයෙක් විදිහට වෙස්වලාගෙන නීවරණ එක එක ස්වරූපේ මතුවෙලා ඔබව භාවනාවෙන් වෙන වෙන අරමුණු වලට අරගෙන යනවා. දැන් හිතන්න මේ විදිහට. ඔන්න අපි හිතමු ඔබ ආසයි භාවනා කරන්න. ඔබට භාවනා කරන්න ලොකු ආසාවක් හිතේ තියෙනවා. ඔබ ලොකු ආසාවකින් ඉන්නවා. අනේ මට භාවනා කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම්. සමහර වෙලාවට ගෙදර අය ගැනත් හිතෙන්න පුළුවන් මට භාවනාවක් කරගන්න බෑ, මේ ගෙදර කලබල වැඩි, සද්ද වැඩි, මේ කට්ටිය ඉන්නකොට භාවනා කරන්නේ කොහොමද, අනේ මට නිදහසි නිවිහැන හිල්ලේ භාවනාව කරන්න දවසක් හම්බෙනවා නම් මං දවසම භාවනා කරනවා කියලා ඔන්න හිතාගන්න. දැන් මෙහෙම හිතාගෙන ඉන්නකොට අපි හිතමු ගෙදර ඉන්න අය ඔන්න කොහේ හරි නෑදෑ ගමනක් හරි කොහේ හරි ගිහිල්ලා තමන්ට ගෙදර නිදහසේ ඉන්න දවසක් එනවා කියලා. ඔන්න දැන් ලොකු සතුටක් හිතට ආ. අද මට දවසම භාවනා කරන්න පුළුවන්. අද මට කාත් කවුරුත් නෑ, කරදර කරන්න කෙනෙකුත් නෑ, සද්ද බද්දත් නෑ, අද මට වැඩත් නෑ, අද මං හොඳ නිරෝගීව ඉන්න දවසක්. ඒ නිසා අද මං හොඳට භාවනා කරනවා කියලා ඔන්න හොඳට හිත දැන් භාවනාවටම ප්‍රබෝධමත් වෙලා තියෙන. දැන් අපි හිතමු ඔබ දැන් බුදුන් වැඳලා තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා තමන්ගේ සීලයත් පිරිසිදු කරගෙන ඔන්න නිවිහැනහිල්ලේ හොඳට වාඩි වෙන්න ආසනයකුත් හදාගෙන
හොඳට භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන දැන් දන්නවා නීවරණ ගැනත් දන්න. දැන් අපි හිතමු ආනාපාන සති භාවනාව වඩන්න ගත්තා කියලා. ඔන්න දැන් ආනාපාන සතිය වඩනවා. හොඳට හුස්ම රැල්ලට හිත යොමු කරනකොට දැන් හිත ප්‍රබෝධමත් නිසා වෙන අරමුණු ඔස්සේ හිත යන්නෙත් නෑ. වෙන දඩ වඩා හිත තැම්පත් වෙනවා. දැන් හිතනවා ආස්වාසයක් ප්‍රස්වාසයක්. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා එහෙම හිතාගෙන යනකොට මතක් වෙනවා රිදි ටික වැලේ. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න භාවනාවෙන් නැකිත්. දැන් නැකිටලා ගිහිල්ලා රෙදි ටික ගෙනහලා නමලා තියලා පුටුව උඩින් තියලා දැන් ඇවිල්ලා ඔන්න දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. දැන් ඇවිල්ලා ආයෙමත් භාවනා කරනවා. දැන් ඔන්න මම ආනාපාන සතිය වඩනවා කියලා දැන් සතුටෙන් ආයෙත් ඉඳගත්. ඉඳගෙන ආයෙමත් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා සිහි කරගෙන යනකොට ඔන්න විනාඩි 5ක් විතර යනකොට මතක් වෙනවා දොර වැහුවද දන්නේ. කවුරු හරි ගෙදරට ආවොත් එහෙම ආයෙත් නැකිටිනවා. නැගිටලා ගිහිල්ලා දැන් දොර වහලා අගුල දාලා ඔක්කොම කරලා තියෙන ලොක් ටික ඔක්කොම දාලා ඇවිල්ලා වාඩි වෙනවා. එහෙම වාඩි වෙලා ඇවිල්ලා ආයෙමත් ටික වෙලාවක් භාවනා කරනකොට මතක් වෙනවා ජනෙල් ඇරලා කවුරු හරි ඇවිල්ලා බැලුවොත් එහෙම ආයි නැගිටලා ගිහිල්ලා ජනෙල් ටික වහනවා. දැන් මේ වගේ අපි අරමුණෙන් අරමුණට දැන් මේවා නීවරණ විදිහට නෙමෙයි මතුවෙන්නේ. හැබැයි භාවනාවට බාධා කරන වංචනික ධර්ම සමහර වෙලාවට දැන් ඔය ඔක්කොම කරලා ඇවිල්ලා දැන් ඔක්කොම ඉවරයි. වටපිට ඔක්කොම බලලා දොරවල් වහලා ජනෙල් වහලා රෙදි ටිකක් නමලා තියලා ඔක්කොම කරලා ඇවිල්ලා වාඩි වුණා කියලා හිතමු. භාවනා කරගෙන යනකොට නිකන් ඇහෙනවා නිකන් ෆෝන් එක රින් වෙනවා වගේ. හිතට ඇහෙනවා. දැන් හිතෙනවා කවුරුවත් මේ හදිසි පණවිඩයක්ද දන්නෙත් නැහැ කියලා ගිහින් බලනකොට ඇති කෝල් එකකුත් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ අපගම් ෆෝන් එක ඕෆ් කරලාම ඇවිල්ලා වාඩි වුණා කියලා. දැන් ඇවිල්ලා භාවනා කරනවා. මෙන්න ටික වෙලාවක් යනකොට ටොයිලට් යන්න ඕනේ. දැන් අවශ්‍යතාවයකටත් නෙමෙයි ගිහින් බලනකොට එහෙම ඌමනාවකුත් නැහැ ටොයිලට් එකට ගියාට පස්සේ. දැන් මේ හිතට ඇවිල්ලා තියෙන්නේ නීවරණ ධර්මමයි. හැබැයි මතුවෙන්නේ වංචනික ධර්ම හැටියට. පින්වතුනි ඔය විදිහට අර භාවනා මානසිකාරයෙන් භාවනා අරමුණෙන් තමන්ව නැකිට්ටවලා සමහර වෙලාවට රූකඩ වගේ තමන්ව එනේන අරමුණෙන් අරමුණට තමන්ව ඇවිද්දවන්න පුළුවන්. නැකිටපන් කියලා හිතට අරමුණක් එනකොට නැකිටලා යනවා. දොරවහල වරෙන් කියලා හිතට අරමුණක් එනකොට නැකිටලා ගිහිල්ලා බලනවා. වහපු දොරම ආයෙ ගිහිල්ලා බලලා එනවා. එතකොට මේ වගේ අර වංචනික ධර්ම හිතට නොයෙක් ස්වරූපේ මතුවේවි භාවනාවෙන් නැකිට ඕන. ඒ නිසා භාවනා කරන්න වාඩි වෙච්ච කෙනාට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මේ නීවරණ කියන ඒවා භාවනාවට බාධා වෙන හැම අරමුණක් භාවනා මානසිකාරයේට පිටි හිතට ගලාගෙන එන අනිත් සෑම අරමුණක්ම භාවනාවට බාධා කරන හතුරන් හැටියට භාවනා අරමුණෙන් තමන්ව වෙනත් අරමුණ වලට ඇදලා දාන සතුරන් හැටියට ඒවා මාර පාක්ෂික දේවල් හැටියට දකින්න පුරුදු වුණොත් අන්න ඔබට හිතට එනේන අරමුණ වලට වහල් නොවි භාවනා මානසිකාරයේ හිත පවත්ව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි නීවරණ යටපත් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අපේ මේ නීවරණ දීර්ඝ සංසාර ගමනක් තිස්සේ මේ කෙලෙස් සහිත හිතක කාමච්ඡන්දයේ කෙලෙස් වලට රාග සහිත සිතුවිලි වලට අපි ඉඩ දීලා තරහා දේශේ ව්‍යාපාදේ වෛරේ මේවට සසරේ ඉඩ දීලා මේවා නිසාම අපායවල වල වැටි කෙලෙස් සහිතව ආපු ජීවිතයක්. ඒ නිසා මේ කෙලෙස් යටපත් කරගෙන සමාධියක් හිතෙන් උපදව ගන්නවා කියලා කියන්නේ විශාල ජයග්‍රහණයක්. අන්න ඒ නිසා පින්වතුනි නීවරණ යටපත් කරන්න ඔබ උත්සාහයක් ගන්නවා නම් ඒ සියල්ලට පෙර කළ යුතු දේ තමයි සිල්වත් වීම. කය වචනේ සංවර කිරීම. ඔබ සීලයක් තුලයි සමාධියක් වඩන්නේ. මේවා පිළිවෙලකට වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා හැටියටයි බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්නලා දෙන්නේ. ඒ නිසා සීලයක් තුල පිහිටන කෙනා තමයි සීලය තුල පිහිටලයි සමාධියක් වඩන්නේ. එහෙම භාවනා වඩනකොට සීලයක් තුල පිහිටලා භාවනා වඩනකොට අර පරණ අකුසල් වෙච්ච වැරදි අඩුපාඩු ඒවා සීවෙවි හිත විපිලිසර වෙන්නේ. පින්වතුනි බොහෝ වෙලාවට තමන්ගේ සීලය පිරිසිදු නැත්නම් හිත විපිලිසර වෙනවා. භාවනා කරන්න ඇස් පියාගත්ත වෙලේ ඉඳන් මතක් වෙනවා මම මේ වගේ පව්කම් කරනවා, මම මේ වගේ වැරදි වැඩ කරනවා, මම මේ වගේ නොපරත්කම් කරනවා, මම මහා අපරාධකාරයෙක්, මම රට රවට්ටන කෙනෙක්, මම වංචනිකයෙක්, මම බොරුකාරයෙක්, මම මේ ඇස් පියාගෙන හිටියට මම මේ වගේ කෙනෙක් නේද? ඕවා තමයි හිතට ගලාගෙන ඉන්නේ. අන්න ඒ නිසා ඔබ සීලේක පිහිටලා ඔබේ සීලේ පිරිසිදු කරගෙන ඔබ භාවනා කරනවා නම් අපි ගමු ඔබ සීලේක පිහිටලා ඔබේ ජීවිතේ පරණ වැරදි තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබ සීලවන්තයි. ඔබ සීලේක පිහිටියට පස්සේ
ඔබ දැඩි අදිෂ්ඨානයකින් ඔබ සීලේක පිහිටලා භාවනා කරනකොට ඔබට මතක් වෙන්න ගත්තොත් මං ඒ කාලෙම මේ වැරදි කරා නේද කියලා. එතකොට ඔබට ශක්තියක් තියෙන්න ඕනේ. ඒ පරණ වැරදි දැන් මට අදාළ නැහැ. මම දැන් සීලවන්ත කෙනෙක්. මම මේ සීලේ දිවිහිමියෙන් රකින්න කෙනෙක් කියලා තමන් සමාදන් වෙච්ච සීලේ තුල ස්ථාවරව සිහි කරගෙන හිත පිහිටවාගෙන භාවනාව දියුණු කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි ප්‍රායෝගිකව නීවරණ යටපත් කරගන්න හිත දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අන්න ඒ තුල තමයි අපිට මේ නීවරණ යටපත් කරගෙන අකුසල් යටපත් කරගෙන භාවනා මානසිකාරයක් ඔස්සේ හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානාදී භාවනාවල දස අනුස්සති ආදී භාවනාවල කසින භාවනා ඒ වගේම මේ විදිහ භාවනා ක්‍රම ගණනාවක් ඔස්සේ හිත දියුණු කරගන්න සමත භාවනා ක්‍රම බුද්ධ දේශනාවල නිරන්තරයෙන් පෙන්නවා. ඒ නිසා සමතයේ ඔස්සේ ඔබට පුළුවන් විදර්ශනාවට හැරිලා ප්‍රඥාව දියුණු කරගන්න. එහෙම නැත්නම් සමත පූර්වාංගම විදර්ශනාව හරි විදර්ශනා පූර්වාංගම සමතේ වඩාගෙන හරි ඔබ නිවන කරා යනවා නම් ඔබ නීවරණ යටපත් කරගත් කෙනෙක් විය යුතුයි. නීවරණ යටපත් කරගත් හිතක් තුලයි සමාධිය වැඩෙන්නේ. සමාධිමත් හිතක් තුලයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාවෙන් දියුණු වෙච්ච හිතක් තමයි සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා කෙලිසුන්ගෙන් මිදිලා නිවන කරා යන්නේ. එහෙමනම් පින්වත් ඔබ හැම දිනාටම මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න මේ ධර්මානුශාසනාවම උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. පින්තුනේ අද ධර්මානුශාසනාවෙන් ධර්මදේශනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අස්හිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් දෙමු.